සුබදවසක් ඇන්තූරියම් වගාවට ආදරය කරන ඔබේ YouTube නාලිකාව Beautiful ඇන්තූරියම් වෙත ඔබ සැම ආදරයෙන් පිළිගන්නවා. ඉතින් අද වීඩියෝවෙන් කතා කරන්නේ ඇන්තූරියම් වගා කරන ඔබ නොසිතන පැත්තක් පිළිබඳවයි. ඉතින් වීඩියෝව අවසාන වෙනකන් නරඹන්න, ඒ වගේම වීඩියෝ ලයික් කරලා අපට සහයෝගයක් ලබා දෙන්න, ඒ වගේම ඔබේ අදහස් කමෙන්ට් කරන්න. සාමාන්‍යයෙන් ඇන්තූරියම් වගා කරන ඔබ ඇන්තූරියම් පැනවලට දාන්න ඔස්මෝට් පොහොර ගන්න පොහොර කඩේට ගියාම සාමාන්‍යයෙන් සිදු වෙන්නේ ඔබට අවශ්‍ය ඔස්මෝට් ප්‍රමාණය ඉල්ලන එක. ඉතින් ඊට පස්සේ වෙළඳසැල් හිමියා විසින් කිරන ලද ඔස්මෝට් ඔබට ලබා දෙනවා. නමුත් ඊට පස්සේ එහෙම කරන්න එපා. ඇන්තූරියම් සඳහා යොදන මේ ඔස්මෝට් කියන්නේ පාලනයකින් යුතුව පෝෂක නියුත් කරන පොහොර වර්ගයක්. සාමාන්‍යයෙන් අපි ඔස්මෝට් ඇන්තූරියම් පැලයකට යෙදූ දින සිටම පෝෂක නියුත් වීමක් සිදුවන්නේ නැහැ. පැලවලට ඔස්මෝට් යෙදීමෙන් පසු ජලය සමග ගැටීමත් සමග තමයි මෙම පොහොරකට සක්‍රිය වෙලා ඒවා ඇතුළේ තියෙන පෝෂක නිකුත් කිරීම ආරම්භ වෙන්නේ. සාමාන්‍යයෙන් පොහොර යොදා දින 14ක් ගිය පසු තමයි මෙම කැටවලින් පෝෂක නිකුත් වීම ආරම්භ වෙන්නේ. ඉතින් සමහර විට ඔබ මේ ඔස්මෝට් මිලදීගත් වෙළඳසැල තුළ දිගු කලක් මේවා අඩංගු බෑග් නිතර නිතර විවෘත කිරීම නිසා මේ ඔස්මෝට් කැට වාතයේ තියෙන ජල වාෂ්ප සමග ගැටිලා මේ ඔස්මෝට් සක්‍රිය තත්ත්වයට පත් වෙලා තිබෙන්න පුළුවන්. ඉතින් සක්‍රිය තත්ත්වයේ ඇති ඔස්මෝට් සාමාන්‍යයෙන් තෙත ගතියෙන් යුක්තයි. යම් විදියකින් ඔබ මේ සක්‍රීය තත්ත්වයට පත් වී ඇති ඔස්මෝට් එකවර කුඩා පැලවට යෙදුවොත් ඒවා යෙදූ දින සිට පෝෂක නිකුත් කිරීම හැකියාව පවතිනවා. ඉතින් මේ සක්‍රීය ඔස්මෝට් ඉතා කුඩා පැලවට යෙදුවොත් මේ සමහර විට ඒවායින් එකවර පෝෂක නිකුත් වීම ආරම්භ වෙන නිසා මේ කුඩා පැල මිය යන්න පුළුවන්. ඒ නිසා ඊට පස්සේ ඔබ ඔස්මෝට් මිලදී ගැනීමේදී එය අනිවාර්යෙන් පරික්ෂා කර බලා මිලදී ගන්න. ඒවා තෙත ගතියෙන් යුක්ත නම් ඒවා මිලදී ගන්න එපා. ඒ වගේම හැම විටම අවශ්‍ය ප්‍රමාණය ගණනය කර ඔස්මෝට් මිලදී ගැනීමත් වඩා සුදුසි. මොකද ඔබ ඒවා ඔබේ නිවසේ ගබඩා කර තබා ගත්තොත් ඒත් මේ සිද්ධියම වෙන්න පුළුවන්. ඉතින් ඔබට අවශ්‍ය නම් පැකට් වලම අසුරා වෙළඳපොළට නිකුත් කරන ඔස්මෝට් මිලදී ගන්න පුළුවන්. පැකට් වල අසුරා ඇති ඔස්මෝට් නම් වාතය සමග ගැටීමට අවස්ථාව නැති නිසා මේ වගේ ගැටලු ඇති වෙන්නේ නැහැ. නමුත් ඉතින් මේ පැකට් වල තිබෙන ඔස්මෝට් මිලෙන් තරමක් වැඩි. ඉතින් අද වීඩියෝ එක හොඳයි නම් යාළුවන්ට බලන්න ෂෙයා කරන්න. ඒ වගේම ඔබටත් මේ වගේ අත්දැකීම් වලට මුහුණ දීලා ඇති ඔබේ අදහස් කමෙන්ට් කරන්න. ඉක්මනින්ම තවත් වටිනා වීඩියෝ එකකින් හමු වෙන්නම්. එතෙක් ඔබට සුබ දවසක්.